ජීවමාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඊටමත් ආශිර්වාදමත් සුභම සුභ දවසක් වේවා. අද දවසේ සුද්ධ වචනේ ඔබගේ පාදයට පහනක් ඔබගේ මාවතට එළියක් වන්නට යනවා. සුද්ධ බයිබලයේ ගීතාවලිය 145 18 සහ 19 වන පද අද දවසේ ඔබගේ ආශිර්වාද වචනයයි. ස්වාමින් වහන්සේ තමන්ට යාඥා කරන සියල්ලන්ට එනම් සැබවින් උන්වහන්සේට යාඥා කරන සියල්ලන්ට ලංව සිටිනසේක. උන්වහන්සේ තමන් කෙරෙහි බය ඇත්තන්ගේ ආශාව ඉෂ්ට කර දෙනසේක. ඔවුන්ගේ මුර ගැසීම ආසා ඔවුන් ගලවනසේක. හාලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රේමවන්ත දේව දරුවනි, ඔබ මේ වචනය නැවත නැවත වතාවක් අසන්න. ස්වාමින් වහන්සේ තමන්ට යාඥා කරන හැම කෙනෙකුටම නිකම්ම නිකම් යාඥාවක් නෙමේ, සැබවින්ම උන්වහන්සේට යාඥා කරන හැම කෙනෙකුටම. අපි ඔහේ තොරතෝංචියක් නැතුව කියවන සෙනගක් නොවේ. හදවත පිරිසිදුව ධර්මිෂ්ඨකමින් අපේ ඇතුළත හොඳ වෙන්න අවශ්‍යයි අපේ යාඥාවට. එහෙලෙස සැබවින් උන්වහන්සේට කරන යාඥාවන් වලට ඒ සියලුම දෙනාටම ලංවිලා ඒ හඬ උන්වහන්සේ අහන්න යනවා. එපමණක් නෙමෙයි, උන්වහන්සේ තමන් කෙරෙහි බය ඇත්තන්ගේ ආශාව ඉෂ්ට කර දෙනසේක. මොකක්ද මේ බය කියන්නේ? උන්වහන්සේගේ වචනය අනුව ජීවත් වීමයි. වචනයට එකඟව, හෘද සාක්ෂියට එකඟව ඔබට යමක් උන්වහන්සේට විරුද්ධව කරනකොට දැනෙන්නට අවශ්‍යයි. දැන දැනම ඒකම කර කර ස්වාමීන් වහන්සේට ඔබ යාක්ෂා කරන කෙනෙක්ද? අපේ යතින් මෙවැනි වැරදි සිදු වෙනවා දරුවනේ. නමුත් කියන්නේ, උන්වහන්සේට බය ඇත්තන්ගේ ආශාව ස්වාමීන් වහන්සේ ඉෂ්ට කරලා දෙනවා. අපි යමක් කරනකොට හදවත ඇතුලාන්තයෙන් අපිට දැනෙන්න යනවා, ආ මේක වැරද්දක්, මේක කළ යුතු නෑ, මේක ස්වාමීන් වහන්සේට අප්‍රසන්නයි, මේ වැඩේ අතහරින්න ඕනේ, මේක මෙතනින් නවත්තන්න ඕනේ. මේ ආකාරයෙන් ඔබට දැනෙන වීතිය, වචනය ඔබේ ජීවිතයේ අත්විවරම වීම ඔබේ ආශාව ඉෂ්ට කර දෙන්න යනවා. එපමණක් නෙමේ, ඔවුන්ගේ මුර ගැසීම අසා ඔවුන් ගලවනසේක. උන්වහන්සේ ඒ මුර ගැසීම අහන්න යන ඔබ කරන හැම යාශාවක්ම ඔබට ලං වෙලා ආන්ට යන ඔබේ කීමක්ම අසන්ට යන ඔබේ හඬට ඇහුම්කන් දෙන්න යනවා, ඔබව ගලවන්ට යනවා. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ අද දවසේ කාරණා දෙකක් කියනවා. තමන්ට සැබවින් යාඥා කරන අයට ලංව සිටිනවා, තමන්ගේ බය ඇති, තමන්ට බය ඇති ඒ වචනේ අනුව ජීවත් වෙන අයගේ ආසාව ඉෂ්ට කරලා මොර ගැසීම අසන්ත යනවා. හාලෙලූයා. ඒ තාමා ලංකාර වචනය, ස්වාමීන් වහන්සේගේ සමාදානයේ පිරුණු වචනය, අපේ ජීවිතයට පණිවිඩයක් දෙන වචනයක්. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ අද දවසේ ඔබේ සැබෑ යාඥාවට ලංව සිටින්ට යනවා, ඔබේ ආශාව ඉෂ්ට කර දෙන්නට යනවා. ඔබේ මොර ගැසීම උන්වහන්සේ යසමින් ඔබව ගලවන්ට යනවා. හැබැයි ඔබ සැබවින් උන්වහන්සේට යාඥා කරන්නට අවශ්‍යයි. ඒ වගේම උන්වහන්සේ කෙරෙහි බයෙන් යුක්තව ජීවත් වෙන්නට අවශ්‍යයි. හාලෙලූයා. අද දවසත් ඉතාමත් අලංකාර වාසනාවන්ත සුභම සුභ දවසක් වේවා. උන්වහන්සේ අද දවසෙත් නුඹට ලංව සිටින සේක. ආමෙන්.